ඇසිදිසි මානෙන් ඔබට ඇසිදිසි මානෙන් හලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්බුර අඩවිය අදත් සුපුරුදු විදිහට ඔබට සුපුරුදු ලෙංගතුකමත් එක්ක ඔබේ නිවසට ගොඩවදින්න අපි අවසර ඉල්ලන්නේ කෙම්බුර අඩවියෙන් ආදරේ නිසායි ඔබ FM දරන අහන්නේ ඒ වගේම අපිත් ඔබට බොහොම ආදරේ අපේ ශ්‍රාවක හිතවතුන්ට 92.2 න් FM දරන ඔබහාගෙන ඉන්න කොහේ වුණත් ඒ ආදරේ ඔබට දැනෙන්න අපි ලබා දෙනවා ಭಾರತಿ ಮಹತ್ಯ ಐಬೋನ್ කියලා ඔබතුමාව පිළිගන්නවා අපේ මැදිරියට ಐಬೋನ್ 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 ඔබ සම්දයාව අද්දෙටම කිව්වා වර්තනා කරනවා ඉතින් අදත් ಭಾರತಿ මහත්මයාත් එක්ක වැඩසටහන ඉදිරියට ගෙන යනවා මම ලහිරු ජයවර්ධන ಭಾರತಿ මහත්මයා අද කතාව පැත්තට ගියොත් එහෙම ඈත අතීතයේ ඔබතුමාට සිදු වුණු කතාවක් ඔබතුමා සහභාගී වුණු යම් ගුරුකමක අත්දැරද්දක් කියන්නත් බෑ ಭಾರತಿ මහත්මයා යම් සිදුවීමක් අපි කැමති ඉස්සරහට මේ පිළිබඳව දැන කියාගෙන යන්නේ චරිතත් එක්ක මාත්‍යෝ මේක මීට ටික කාලයකට පෙර වෙච්ච දෙයක් මම බාරගත්ත ගුරුකමක් ඒක දැන් නපුරු ගුරුකමක් ඒක මතුරන්න ඕන හරිනම් අමුසෝහන එක මොකද පුතේ අමුසෝහන කියන්නේ පාළු සෝහන නෑ අමුසෝහන කියන්නේ ඉස්සර මිනි ගිහින් දානවා පිටනිවයිද ඒවා වල්ලන්නේ නැහැ. ඒ මිනිහොතල් තියෙන රෙදි කැල්ලනේ හාමුදුරු සිවුට තගන් යන්නේ. ඒවා නරි කාලා මුරුකයෝ හිවල්ලු කාලා ඉවරයක් වෙනවා. හැට මිනිස්සු අමුසෝන්නේ නැහැ. දැන් අමුසෝන්නේ නැහැ නේ බා. දැන් ඒ වෙනුවට අපි ගන්න පාළු සෝප් පිටි. ලයිට් එකක් නැති. හැ වුණා මිනිහෙක් ඒ සෝන ගාවින් පාරේවත් යන්නේ නැති. අමුසෝ ඒව මේ කොළඹ හොයන්න නම් බෑ. ඒ හොයන්න ඉතින් පිටිසර පැත්තක සෝනක් හොයන්න පිටිසර පැත්තක දන්නා කියන කෙනෙක් හරහා තමයි ඒක හොයාගන්න ඕන මේ අපි දාර්ගත සෝනක් අපිට ඕන කරා මාසෝ දේවතාවුන් වහන්සේව ගෙන ගන්න මාසෝ දේවතාවුන් වහන්සේ ගෙන ගන්න නම් ඉතින් බෑ බේරවාදනයකුත් තියෙන්න ඕන පොඩි පහේ කොබරි මේ ගුරුකමට මේ සිදුවීම සිද්ධ කරන්න අවශ්‍ය වුණා බාරතිම ඔව් ඉතින් අපි ඒකට අවශ්‍ය දේවල් හොයාගත්තා මේ නුහුරු නුපුරුදු පැතිවල කනතු හොයන එක තමයි ප්‍රශ්නේ අපේ ගුරුන්නාන්සේ. මේක කනත්තක් ඇතුළතින්ම මතුර ගන්න තිබ්බනම් තමයි හොඳ සිරිපාලයෝ. ඉතින් අපේ ගමේ කනත් ඔය වැඩේට හොඳ මදිද ගුරුන්නාන්සේ. පිස්සුද බං ගමේ කාලා බෙර සද්ද තොවිල් සද්ද ඇහෙනකොටම දුවගෙන ඉමේ මොකද්ද බලන්නේ. නේද ඉතින් ඒකත් ඇත්ත තමයි. ගම්මානෙට ටිකක් එහාට වෙන්න තියෙන කනත්තක් හම්බුනොත් නම් හොඳයි. අර ගමේ හිටපු උන්ද කියපු විදියට මේ හරිය තමයි ඔය කියපු කනත්ත නම් තියෙන්න ඕනේ වං ගුරුනාස අපිට ටිකක් නී එලි පහලි තියෙන වෙලාවක අපි බල්ල යන්න තිබුණා නම් බා එහෙනම් හැබැයි ගුරුනාස රෑ වුණානේ ෂේ දැන් ඉතින් මක් කරන්නද මොනා කරන්නද ඉතින් කොහොම හරි හොයාගමු වෙන කරන්න දෙයක් නැහැ ඔය කැලේ පාර දිගේ ඉස්සරහට යමන්කෝ ගුරුනාස මොකෝ හම් බලන්නකෝ මොකද්ද ගුරුනාසට පේනවද අර ඈත නිවිනිවි පත් වෙන ඩිම් ලයිට් එක පේනවනේ ඒ මොකද්ද කොයි අපි ගිහිල්ලා බලමුකෝ ඔහොම හිටපන් අයි ගුරුනාස අපි මෙතනින් එහාට යන්න හොඳ නෑ ඒ මොකෑ කවුරු නමුත් එතනින් නී අපි වගේම මොකක් කරි අඳුරේ කරන්න ඕන වැඩක් කරන්න අපි උන් ටික. ඉතින් ගුරුනාසේ අපි ආයෙම හැරෙමු. හෙට දවල්ට ඇවිල්ලා හරියටම තැන බලාගෙන ගිහිල්ලා අඳුර වැටෙනකන් ඉඳලා ආයෙම එමු. යම. හොඳයි යම. ඇසිදිසි මානෙන් ඔබට කෙමරඩවිය ඇසිදිසි මානෙන් හලෝකේ පිටපතව කතා කරන තැන යම් වැඩක් සඳහා ඔබතුමාට පාළු සොහනක් අමු සොහනක් හොයමින් හිටියේ ඉතින් ඒ ස්ථානය සොයාගත්තා එතනින් පස්සේ වැඩේට යන්න තමයි තියෙන්නේ ಭಾರತಿ මහත්තයා අපි ශ්‍රීපාල ගුරුනාන්සේ මායි ගිහිලා රෑ සොහන කෙව්වා අපි එතෙන් එක දෙයක් තේරුම් ගත්තා රෑට සොහනවල හොයන්න බෑ දවල් එළිය පහළිය තියෙන වෙලාවක ගිහින් හොයා ගන්න ඕන.
ඒ අනුව පළවෙනි දවසේ ගියා වැඩේ හරි ගියේ නැහැ දෙවෙනි දවසේ දවාලිය ගිහිල්ලා සෝනක් හොයාගත්තා අපි මේකේ කරපු ඉතල ඇතුණා පදන්න පාළි සෝම්පිටේ නිවල් ස්වභාවයේ එහෙමෙන් අතරින් පතර භූක්ෂයක්ස් තියෙනවා ගඳපාන මදුරුතල එරෙමිනියා වගේ පඳුරු වලින් වැහිලා ඒවා මේන්ටේන් කරන්නේ නැහැනේ කොළඹ වගේ කියලා හිතන්න එපා ඒ සෝන මෙතන හොඳයි කියලා අපි යෝජනා කරගත්තා කරන්න ඕන තැනත් යෝජනා කරගත්තා ඔය මූකලාණන් වට වේලා වගේ තියෙන තැන අපේ වැඩේට තෝරගනින්කෝ අර අතන කොහොමද ගුරුනාන්සේ වැඩි ඔය ටෝච් මගුලේ හාට මිහාට ගහන්න පා බොල හරි 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 ගුරුනාන්සේ හරි යංකෝ බලන්ට ඔය පෙන්න පුතේන මං කියන්නේ මෙතන ගුරුනාන්ස ඔය තියෙන්නේ මරු තැනක් මේ අපිටම ගැලපෙන විදිහට ආයෙත් අහලා මං අර දවල්ේ ආවෙලේ මේ හරිය හොඳට සෝදිසියෙන් බලලානේ ගියේ ගුරුනාන්ස හොඳ ඉක්මන්ට ඔය පැදුරේලලා මේ මල්ලේ තියෙන දේවල් ටික කටුවෙන් තියපන්කෝ මේ එතකොට ගුරුනාන්ස විලක්කු පත්තු කරන්නත් ඕනේද ඕන නෑ බොල අර මං ගේන්ට කියාපු බැදපු තෙල් ඉතුරු වෙච්ච ඒවායින් පහන් තුනක් විතර පත්තු කරාපන්කෝ ඔය ඇති එහෙමයි ගුරුනාස එහෙමයි නී ලියගොඩ මස් ටිකත් මං ඉල්ලද්දිම දෙන්න කල්පනාවෙන් හිටපන්කෝ හොඳ ගුරුනාස මේ කුවර ඇටකටු කෑල්ල මෙහාට ගනි මේ තියෙන ගුරුනාස මෙන්න මෙහාට දීපන් දැන් මම මේ ඇටකටු කෑල්ලට මතුරන්න පටන් ගත්තට පස්සේ මෙතන වෙන දේවල් වලට උඹ ඔරොත්තු දෙන්න ඕන. ඒ විදියට උඹේ හිත හයිය කරගෙන ඉන්න ඕන. තේරුණායි? තේරුණානේ ගුරුනා. දැන් මම මෙතන මතුරන්න පටන් ගත්තට පස්සේ මෙතන අමුතු සද්ද ඇහි. ලොකු හුළඟකුත් එයි. උඹට උහුලන්න බැරි හීතලකුත් දැනෙන. ඒවට හිත හයිය කරගෙන ඉන්න කියලායි මම උඹට කිව්වේ. එහෙමයි ගුරුනා. එහෙමයි. මහසෝන් දේවතාවුන් වහන්සේ මොන වේශකින් උඹේ ඇස් ඉදිරියට එයිද කියලා දන්නේ නැහැ. කොහොමාවත් උඹ බය නොවී ඔය දියගොඩ මස්තික උන්ද දිහාවට විසික් කරන්න ඕන. එහෙමයි ගුරුනාන්සේ. තේරුණා. ඇසෙදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය. කෙම්බරඩවිය 92.2 92.4 නොබහගෙන ඉන්නේ මේ වෙලාවේ කෙම්බරඩවිය භාරතී මහත්තයා මීට ටික කලකට පෙර කළ ගුරුකමක් සොයන්න එහෙම නැත්නම් ගුරුකමක් කරන ස්ථානයක් සොයන්න යනවා කනත්තක් තමයි අවශ්‍ය වෙන්නේ රාත්‍රියේ ගිහිල්ලා කනත්ත හම්බුනේ නැති හින්දා දහවලේ ගිහිල්ලා කනත්ත තියෙන ස්ථානය හරියටම දැන කියාගෙන නැවතත් පැමිණිලා රාත්‍රියේදී ගුරුකම සඳහා පිටත්ව යනවා ඔක තමයි සැකෙවින් මෙතෙක් කතාව මාත්‍යෝ අපි අනත්ත තෝරගත්තා. තෝරන් එළිය තියෙන වෙලාවේ හවස 7 ගිහිල්ලා අපිට ඕනගෙන තැන් පොඩක් පීයකින් කපලා පඳුරු සුද්ධ කරගෙන වටේට තියා රෝඩට වැටේ තියාගන්නේ නැහැ මොකද එළිය පාට පේනවානේ. ඒ අවශ්‍ය වපසරිය හොයාගත්තා. ඊළඟට අපිට ගියා බෙරකාර දළුණු සුද්ධාන්සේ. දළුගුණාසේ වාපික දළුගුණාස ගමට ඇහෙන්න බැර ගහන්න ලං එපා. මිනිස්සු නම් මේ මහරය ඔද බැර ගහන්න කියලා බාන්නේ. ඒ මීට තට්ටු කරාට ඇති අපිට වැඩිට ඕන කරන තට්ට. බෙරයක් නැතුව බාසල් දොරට ගෙන්නන්න අමාරුයි. ඔබ ඒ ගානට ගහපන් යන්නේ. ඇඟිල් එක ඇඟිල්ලෙන් ගවා මැති ටංග ටග ටංග නං තන් ටං ටං ටංග ටග ටංග ටග ටග කියලා ගහපා. අපි ඔය වැඩේ ලෑත්ති වෙලා මතුරන්න ගත්තාම අපි දැක්කා එක දෙයක් අපි කවුරුත් එක්ක වගේ දැක්කා ඒ සෝබිට නියම ටිකක් ඈතට වෙන්න තවස් කණ්ඩායමක් ගුරුකමක් කරන චේරම හරිනේ හරි මුදලාල් මහත්තයා ෆෝන් එක ගත්තනේ ඔව් එහෙනම් මම වෙනදා වගේම වාහනේ මෙතන තියාගෙන ඉන්නවා හරි හොඳයි මුදලාල් මහත්තයා
තමුසේ ඉස්සර වගේ බය නැහැනේ. අපෝ නෑ මුදලාලි මහත්තයා. එහෙනම් කොල්ලෝ ටික වැඩේ ඉවර කරපු ගමන් තමුන් මට කෝල් එකක් දෙනවා. හරි. ලයිට් ඩිම් කරලා දාලා තියෙන්නේ තමුසලට මෙතන හොයාගන්න ලීසි වෙන්න. හරි. ඒක හොඳයි මුදලාලි මහත්තයා. දැන් අරුන් බී කුමාරගාතේ ඇවිල්ලා වෑන් එක හොය 17 ඇවිදිනවා. බීලා වුණාට තමුස 100 න් ඉන්නේ. ආයෙත් තහල ඉති. එකෙන්ම කොල්ල හොඳ 100 න් ඉන්නේ. එක අතකට ඔය වගේ වැඩ හොඳ 100 න් කරන්න බෑ අයිසී. උනාට මං ඉන්න තමුසේ මේ වැඩි කරන්නේ තමුසේගේ අම්මටයි නංගිටයි කන්න දෙන්න ක්‍රමයක් නැති හින්දානේ අම්ම පොමුදලාලි ඇත්තටම මේ ඒ ලෙවල් වරුණාට පස්සේ මම මේ වැඩෙන් අයින් වෙනවා තමුසේගේ කම හරි මුදලාලි එහෙනම් අය යනවා කනත් ඇතුළ අපි වෙලාටත් පස් ටික ගොඩ දාලා ඇත්තද හරි හරි දැන් කල්පනාවෙන් හරි ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය කිම්මුර අඩවිය ඇසිදිසි මානෙන් හලෝකේ පිළිබඳව කතා කරන තැන භාරතී මහත්තයා කිව්වා වගේම භාරතී මහත්තයලා ගුරුකම් කරනකොට තවත් කනත්තේ වෙනත් ප්‍රදේශයක තවත් සිදුවීමක් සිද්ධ වෙමින් පැවතුණා මස් වැටෙන සද්දයක් ඇහුණාද? මං ඔබට මුලින්ම කිව්වා සිරිපාලයෝ. එහෙමයි එහෙමයි. මේ වැඩ කරද්දි අපේ අවධානය බිඳෙන දහසකුත් දේවල් එන්න පුළුවන් සිරිපාලයෝ. මතකයි මතකයි මතකයි. අපි මොකද්ද කරන්න ඕන? ඒවා ගණන් නොගෙන නෑහුණාසේ ඉන්නවා. කුලඟටයි කල්වැක්න සද්දටයි බල්ලු උඩුපුරන සද්දටයි කන්දීගෙන හිටියොත් අපිට අද මේ වැඩේ කරන්න වෙන්නේ නෑ බං. සමා වෙන්න ගුරුනාසේ. ආපහු මේ වැඩේ ඉවර වෙනකම්ම මට බාධා කරන්න බෑ. තේරුණාද උඹට? එහෙමයි එහෙමයි තේරුණා තේරුණා. උඹේ බෙරේට තට්ටු කරන වැඩේ කරපන්. ආ සර ඒකත් අමතකුණානේ. හරි හරි. උදවර් නැතුවද කොහොම සීතලන්නේ දැනෙන්නේ ඉරගාන සත්‍යකුත් දෙනවා වගේ කියන්නේ මොනව වෙනවද මන්දා මේක කාම කොට දාලා ඉවර කරලත් නැහැ සිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය සර් බිල්බටා දොලිපිදී දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා දන්නවද වෙච්ච දේ ඔන්න ඕවට තමයි කියන්නේ අපුවාමිට හෙන ගැහුවා කලාබරේ කියලා කරනවද මන්ද මේ පෙර සද්දෙක් කන ළඟින් එන්නේ ඒ මන්ද මුක්කුම දාලා තුවන් දීදෙනවා ළඟින් හම්බෙන දෙයල් දෙදා ඒකෝ හරි 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 එහෙනම් වැඩේ හවරයි. මේ ගුරුනාන්සිට අහුනද කවුද කෑ ගහන සද්දයක්?
මොකද්ද ගුරුන්නාන්සේ උනේ? ඒ කවුද ඒ කෑ ගහගෙන දුවනා උනේ? මොකද ඉුවත් අපිට මොකද බං? එළුණාට ගුරුන්නාන්සේ දැක්කේ නැහනේ වෙච්ච වැඩි. ආයිනේ මං දැක්කා. ආ කොහොමද එහෙම උනේ? කොහොම හරි ඉතින් ඒ වැඩේ අහවුරුනා නම් මේ ඇති නොවේ. මන්ද මට තාම හිතා ගන්න බෑ ගුරුන්නාන්සේ මේක. හරි හරි හරි. බොවා ගැන වැඩි හිතන්න තු ඉඳපන්කෝ. එහෙමයි එහෙමයි. දැන් යම. මේ වැඩි වෙලා මෙතන රැඳෙන්න හොඳ නෑ. එතකොට ගුරුන්නාන්සේ මේ දියගොඩ මාස්ටර් එක. ඒ ටික ඔන්නතර දාලා වරින්කෝ. කැමතිකේ කරගෙන යයිනේ. ගුරුන්නාන්සේ අර බලන්නකො. අපි අර ඊයේ දැක්ක ඩිම් ලයිට් එක නේද? අර අර අර. ඒ කියන්නේ අපි ඒ ඈතට දැකලා තියෙන්නේ නතර කරලා තිබ්බ වාහනයක පාකින් ලයිට්. ඈ? බෞද්ධ ගුරුනාසේ මේ මහරාත්‍රියේ හැමදාම කනත්තට එන එක. ඈ? ඇසිදෙසි මානෙන් ඔබට කෙමරට බිය ඇසිදි සීමානේ හලෝකේ පිළිබඳව කතා කරන්නේ. බාරදී මහත්තයා දැන් ඔබතුමාලගේ වැඩෙත් ආවරයි. අර පුද්ගලයන් කරමින් හිටපු වැඩෙත් ඉවරයි. ඕන්න දැන් අපේ වැඩේ දෙකෙන් පහුවකට වැඩි ඉවරයි. අර ස්වභාවයෙන් සිද්ධ වුණ අපට පරිසරයේ වෙනස් වීම ටික ඇති වෙගෙන ආවා. මම බිල්බට් ගුණාසරේ ගෝ බිල්බට් අයියා ලොකු මහත්තයා එනවා වගේ ලකුණු තියෙන්නේ. කොයි වෙලේ හරි ලොකු මහත්තයා මෙතන බැදී ඉන්නවාද? ඒකෙන් දා ඔබ දියගොඩ මස්තිකයි අර උයපු බත්ගොටුවයි ඒකට බෙදපු මෙහෙවයි ලෑස්ති කරලා තියාගන්නේ උන්නහැ ආපු ගාම දෙන්න ඕන. එහෙම දුන්නේ නැත්තම් අපිට අමුතුවෙන් තොවිලක් කරන්න සිද්ධෙනවා උන්නහැට. ඉතාරියරේ මම පුරුදු වෙඩ කරනවා මම ඒක බලා ගන්න කියලා විල්බට් අයියා කිව්වා. විල්බට් හොද පල් පුරුදු කරුණාසේ. මං දිගට මන්න ගැහුවා. මැෂිනා විචි දේ දන්නවා. ඒක ශරීරෙම ඊළඟ ගහක අත්තක් කැඩෙනවා වගේ බරස් ගාල සද්දයක් ආවා. මට බය වුණා බොරු කියන්න ඕනේ. මට බය වුණා. මේ සද්දේනත් එකම එහා වලහාරාරේට අනික් කට්ටිය පස්සේ දැනගත්තේ සුපුන් කියලා ඒක. පසුව තමයි කතාව අවසන් තමයි මේ සිද්ධිය එළියට එන්නේ බාරති මහත්තයෝ. ඔව්. ලෝටයි මම ඒක දැනගත්තේ. උඹදු අම්බෝ යාගෙන. දුවල ගියා මිනිත්තු දෙකක් ගියේ කාර් වැහෙන් දොරවල් වැහෙන් සද්ද වුණා කාර්යන්නේ වැහෙන් එක. වැහෙන් සද්ද උදා වැහෙන් එක ස්ටාර්ට් වුණා. බෲස් ගාලා ගියා පිබල හරියට ගවරා යනවා වගේ. ගියා උටක පොකෝ මහත්තයයි බානුගේ රෙද්දවල් හැදතු අපි ආපු වැඩේ කරොබ්බා. දැන් ගොටු ආපුවම දීපන්ගෙන පස්සේ දැන් කිව්වා විල්බට් අයියා ඒ ගොටුව ගන්න මේ ලකුණක් නෑ මහත්තය කියලා. මම කෝ අපේ වැඩිත් අපි කරා ඉවරයි ඉන්නේ. එහෙනම් ගොටුව බෙදරම සම්පත් කරපා. මේ තටු උඩි අපි තියන් යන්න තව දුට අල්ලගෙන ඉන්න ඕනේ නෑ සෝනේ කියලා අපි ගොටුව තැම්පත් කරලා ගත්තේ නෑ. තැම්පත් කරලා අපි ගියා. අපි ගියේ ගෙලිම ගෙදර ආවේ නෑ. ඔව්. ඒ ගමේ අපිට උදව්පදව් කරන ඇගනසක්කගේ ගෙදරට ගියේ. ගියලා ඇගනසක්කට අපි කලින් කියලා ගියේ. පිලේ පැදුරත් එලාගෙන අපි නිදාගත්තා නැත්තදී. මාංශ පිට සර් 10 මාර වෙනකන් නිඳ ගියා. මුන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නෙ. මලයා උදේ කෑම ලෑස්ති. අනේ බොහොම ස්තුතියි ඇගියක් ඈ. මේ අපිට නොඑක් ආකාරයෙන් සැලකුම් ලැබුණට. ඈ මේ ලෑස්ති වෙලා ඉන්නේ උදේ නැක්කෙම යන්නද? ඔව් ඉතින් උදේම ගියොත් අපිට ලේසි නෝවැ. මග රස්ති ආදුමුකුත් නැහැ නෝ. ඔය එහෙනම් ඉතින් මං වේලා තියෙන එක කාලම යන්න. අනික ඉතින් ජනවයි කිව්වට පොඩි දුරක් නෙවෙයිනේ යන්න තියෙන්නේ. එහෙනම් කාලෙ යමු නේද සිරිපාල? ඔව් ඉතින් කීවත් වගේ පොඩි දුරක් නෙවෙයිනේ යන්න තියෙන්නේ. ඇගිනෝනේ කවුද මේ උදේම? හරි යන්නේ ඇගිනෝනේ. අනේ මොයි කොල්ලා
ඇයි බං කොල්ලට මං කළාද? උනේ කොල්ලට යකින් ගාලා වගේ ඉන්නෝනේ. උමා වෙලා මෙවුලනවාද ඉන්නේ? ඔයි ඒ මක් කරන්නේ කිහිල්ලද? අනේ වඩ මොකද කියන්නේ නෝනේ. මම මේ තෝගේ නාම නෝන්ලා ගෙදර ගුරුනාස් මහත්තයාවිත් ඉන්නවා කියන ආරංචියට. ගුරුනාස් මලයන් නම් දැන් පිටත් වෙන්න කියලා හැදුවේ. දැන් විලාවට නෑ උඹ ආවේ. මුණා වෙලා දැක්කේ? අනේ මලයා මේ අපේ වතු වල එහෙම වැඩ කරන්ට එන අහිංසක ගෑණියෙක් නේ. මෙන්න මේ ගෑණිගේ පුතාට යකෙක් ගහලා කියන්නේ. යකෙක් ගහලා? කවුද දැන් යකාව දැකලා තියෙන්නේ? දැක්කටම කිව්ව නෙවෙයි මහත්තයෝ. පෙනුම ඒ විදිය නිසායි කිව්වේ. හරියට බලන්න නැතුව එහෙම තීරණය කරන්න අමාරුයි නෝ. හනි පුළුවන් නම් බලලා මොකක් හරි කරලා දෙන්න මල්ලියේ. ඈ මිනිහා බලාට පස්සේ දරුවෝ දෙන්නෙක් එක්ක ආඩුවේ ජීවත් වෙන මේ අහිංසක ගෑණියෙක් නෙවෙයි. එහෙනම් ඉතින් යංකෝ බලන්න. අසදෙසි මානෙන් ඔබට අයියෝ අපි නැගිලා එරණු දණ්ඩක් කඩාගෙන දන්තිකම් බදලා වතුරුටිගුතරම් මුණත් හොදලා අපව ගෙදර යමු කියලා ලෑස්ති වෙනකොට අපි දලවන්දන ගත්තේ ඇගෙනසක්කට අයිති කාර්ය කරලා. මොකද කරලා තියෙන්නේ? ගුරුනාසල දෙන්නේ කියලා අපේ ගෙදර ගුරුකමකට ඇවිල්ලා නිදාගෙන ඉන්නවා කියන එක ඒ ගෑණිගේ යාළුවන්ට කියලා. සුබණ කියන ගෑණිගේ දරුවා. ඌගේ නම සුබෝන්. අපේ ආජා ඊයේ සෝන උඩින් යද්දි යකෙක් ගහලා අන්න ඉන්නවා කියෝ 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 මූණස් නිකන් ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි දෙකක් වගේ මූණ තෝල් කරගෙන ඉන්නවා. අනේ අර ගුරුනාසර දෙන්නව එකගෙන ඉන්න. අනේ බුදු වැඩනසක්කේ කියලා පණිවිඩය. ඉතින් උදව් පදව් තියෙන ගෑණි වෙච්චි ඇරත්තිින් කෙරෙට කරදරවඩාම මගැරල එන්න බෑනේ. හොදා හොදා කියලා අපි සුබනගේ ගෙදර ගිය. මේ ඔය මල් පස් වර්ගයක් කඩාගෙන ඉමුක බලන්න. දුවේ අම්මා. අනේ දුවේ මම මේ ගුරුන්නාන්සිට මල් පස් වර්ගයක් හොයලා ගෙනත් දෙන්න යනවා. තව මොන හරි උමනා දෙයක් තියෙනවා නම් බලලා දීපන් ඈ. හා මේ හා වතුර වීදුරුවක් අරන් එන්න දරුවෝ. හොඳමයි. ගුරුනාන්සි මොනවා කරන්ට ගිහින් එද්දිද මුන්ද මේ බය වෙලා තියෙන්නේ? වැඩල වැ ගෙදර එද්දි ගුරුනාන්සි. එතකොට කීයට විතරද? අයියා ගෙදර එද්දි නම් මේ කෑ 12ත් පහු වෙලා. කොහෙද මුන්ද වැඩ කරන්නේ? මිනිහෙන් බම් කරන පොන්ක. එතකොට දැන් කොච්චර කාලයක් වෙනවද? තාත්තා නැති වෙච්ච දවසේ ඉඳන්ම වැඩ. දැන් අවුරුද්දකට වගේ ළඟයි මම හිතේ ගුරුන්නාන්සේ. එහෙනම් ඉතින් මේ එහෙදි බය වෙලා කියලා හිතන්න බෑ. මේ ගුරුන්නාන්සේ මල් පස් වර්ගේ. ඔහොම තියන්ටකො. එහෙමයි. අනේ මයි කොල්ලගේ සිහිය අරන් දෙන්න ගුරුන්නාන්සේ. මොත් නැති වුණොත් අපිට කාක් කවුරුත් නෑ. මං කොච්චර නම් කියලා කිව්වද? හැමෝම කරන රස්සාවට යන්න එපා. ඕ මුට ගැලපෙන්නේ නෑ කියලා. කෝ අම්මේ. ඇයි දැන් අම්මා එහෙම කියන්නේ? අයියා මෙච්චර දවසේ රස්සාවෙන් හොයපු සල්ලි වලින් නේද අපි කාලේ ඇඳලා හිටියේ. එහෙම කියන්නේපා අම්මේ. හරි හරි දරුවෝ. අපි ඉස්සෙල්ලම වතුර ටිකක් මතුරලා බොන්ට දීලා ඊට පස්සේ බලමුක මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇසිදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය.
කෙමරටුවේ ඇසිදිසිමානිනේ හලෝකේ පිළිබඳව කතා කරන තැන. එකව වැඩ රාජකාරයකට තමයි ආවේ. හැබැයි ඔබතුමාලට තව වැඩක් මෙතනදී පංගරාදු වෙනවා. සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි කියන විදිහට කියන්නේ. ඉතින් එක වැඩකට ආව හැබැයි වැඩ දෙකක් කරන්න සිද්ධ වුණා. පුතේ අපි ගියා සුපුනා ගල් පිළිමයක වගේ ඇඳේ දපලා එකම ඉරියව්වෙන් ඉන්නවා ඈත බලාගෙන. අපි ආපු ආගිය කතාවක් නැහැ. අපි පොඩ්ඩක් නාඩි අල්ලලා බැලුවා. මම විල්බටේ බලාපන් මොකද වෙලා තියෙන්නේ කියලා. විල්බට් එකම මහත්තයා මහා ගහෙමයි වැඩේ දීලා තියෙන්නේ. මහා ගහේ මම කොහොමසෝ දෙවතන එයා තමයි කෝ දීලා තින්නේ බලන්නකෝ මේ හැටි. ඔබතුමාත් අල්ලලා බලන්නකෝ. මම කියන වතුරට බඳුර බා. වතුරට බඳුර බා. වතුර බඳුරල ගෑවුවාම ඕන ගොඩි බ්‍රදහනේ මතුල ගෑවුවා නම් මාසොර අපිට හරියට හරි. ඕන්න ඇසරියා. ඔළුව එල්ල. පස්සේ අපක ඉස්සෙල්ලා අපි මෑගේ විස්තරය ගමුකෝ. ඔන්න මහත්තයෝ විස්තරේ කිව්වා මාර විස්තරය මාර මාර. හරි හරි හරි. දැන් ඉතින් හැංගෙන්නේ නැතුව කියමුකෝ බලන්ට මේ තමුන්ට මොකද උනේ කියලා. කරක් කරක් දෙනි. යකෙක් දැක්කා. තමුන්ගේ රස්සාව එම්බාම් කරන එක කියලා තමයි මේ දැරිවිනම් කිව්වේ. එතකොට මේ රැයජාමේ මොකටද කනත්තට ගියේ? මුදලාලි ගාව ඒ රස්සාව තමතරව මම තවත් රස්සාවක් කළා ගුණාන්ත. ඒ මොකක්ද? මේකයි දැන් මුන්දට සිහිය ඇවිල්ලා තියෙන්නේ. අම්මයි නම් ගී ටිකක් ගේ ඇතුළට යන්නකෝ. හරි දැන් කියමුකෝ බලන්ට මේ තමුන්ට මොකද්ද රෑජාමේ කනත්ති තියෙන රාජකාරිය කියලා. වරුන් හන්සේ එම්බාම් කරන එක නතර ලැබෙන ගාන හරිම පොඩි ස්කෝලකින් ඇවිල්ලා යන හින්දා මට ඒකිනුත් ලැබෙන්නේ වරුවක සල්ලි විතරයි. ඉතින් මුදලාලි ගාව සල්ලි හොයන්න පුළුවන් තව වැඩක් තියෙනවා කියලා මුදලාලි කිව්වා. දවසට රුපියල් 2000ක් විතර දෙන්නම් කියලා කිව්වා ගුරුනාන්සේ. මොකක්ද ඒ වැඩේ? අලුතින් අලුලන මිනි කොටක. මන්නේ මේක කරන්නේ. ඒකට වෙනම 3-4 දෙනෙක් ඉන්නවා. ඒ අය තමන්ගේ වැඩ ඉවර කරනකන් මට තියෙන්නේ ෆෝන් එක අතේ තියාගෙන එතෙන්ට වෙලා ඔත්තු බලන්න විතරයි. දැන් එතකොට කියමුකෝ බලන්න ඔය ගොඩ ගන්න මිනි වලට මොකද කරන්න කියලා? මහන්සි ඔළුව කෑල්ල කපාගෙන ආයෙ වලවනවා. එකක ගුරුකම් වලට මිනි ඔළුව හොයන අයට ඒ ඔළුව අපි විකුණුවා. සීක් විතර. මිනිහත් විකුණගෙන කන ජරා යක්කු බොල. මේ පොම්පුරු විදිහටම කැඳ ගහයට වෙලා ඔක්කො බල බල හිටියේ. එකපාරටම මහා විශාල පොලස් මූරක් තියෙන මිනිස්සෙක් හත් කුත් කතාවකින් මේ පිටා කළා. මේ පොඩි ගැටලුව පාදත් මිනිහලු අතුරු දාන්න වෙලා තියෙනවා. උත්සහයෙන් ඒක තමයි මම දැක්කේ. මේ මිනිහලු අර වලස් මූණක් තිබ්බ මනුස්සයෙක් අතේ තියෙනවා. හරිනේ ගුරුනාන්සේ. ඒක තමයි උන්නේ එහේ අපි දුන්න දියෝගට මා සෙපා කියලා යන්න ගියේ. ඈ? නෑ 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 නෑ. ඔය ළමයා තවදුරටත් ඒ ගැන හිතන්න ඕනේ. මීට පස්සේ ඔය වගේ පෞකාර වැඩවලට සහභාගි නොවී ඉන්නකෝ. මේ ඒ ලෙවල් ලියුරුණාට පස්සේ රස්සාවක් ඕන නම් අපේ ඇග්නස් අක්කගෙන් මගේ ඇඩ්‍රස් එක ඉල්ලගෙන අපේ දිහා ඇවිත් මාව හම්බ වෙන්නකෝ. මං හොයලා දෙන්නම් රස්සාවක්. මාත්‍යෝ මේ සුපුණ කියන්නේ අපි ඒක එතන ඉඳන ගත්තේ. තාත්තා නෑ. තාත්තා මැරලා ගහකින් වැටිලා. පවුල නඩත්තු කරන්නේ මූ. ඒ සඳහා මූ එම්බාම් ජොබ් එක තමයි කරලා තියෙන්නේ. එම්බාම් ජොබ් එක කියන්නේ මිනි හැමදාම මැරම ඉන්න බා. කරන මිනි ගන්නට මුදලාලි ගෙවන්නේ සොච්චම.
ඊගින් තමයි පවුල නඩත්තු කරන්නේ. ඔය අතර මුද්‍රාවලි බූට කියලා තියෙනවා මේකෙන් මම්බට ජීවත් වෙන්න බැරි බව දන්නා නම් මට මිත්‍ර දෙන්න බෑ. මම්බට ඊට වඩා ලොකු ගාණක් දෙන්න රුපියල් 2000ක් විතර. වරයද මිනි අවයව ඔළු දිව ඇටකටු මට හොයාගෙන මගේ බෙහෙත් කඩේට මිනිස්සු වෙනවා. ඒ මුද්‍රාවලි කියන්නේ. ඒව ඒවි කොල්ල මට කීයකට හිටිය ඔබට මිනිඩා කීයක් දෙත හැකි. වර යන රැට මිනිවල කාරලා එහෙම කොන්ත්‍රාත්තුව කවදාට ගන්න. මුදලාල්ට ඊට ඉස්සරින්ද කොන්ත්‍රාත්තුවක් ඇවිල්ලා කට්ටඩි රාල කෙනෙක්ගේ මිනිගේ දත් සහිත උළු කබලක්. කට්ටඩි රාලගේ. එහෙනම් යන් කියලා සුපුනත් එක්ක ගිහිල්ලා මිනිවල හාරලා. ඔය හාරලා මිනිය ගොඩ ගන්නකොට ඔය ඉසව්වේදි තමයි අපි මාසෝ දේවතාවන් නාසෙට දොළ දෙන්න. ආ ඒ කියන්නේ මේ එකම සොහොනේ තමයි මේ සිදුවීම් දෙකම සිද්ධ වුනේ. අපි දන්නේ කේ කහුරක් තියෙනවා. ඔය ගොඩ ගන්න වෙලාවේ තමයි තියෙන්නේ. මාසෝ දේවතාවන් වෙලාවේ හැටි බලන්න. අපේ දොළ ගත්තේ නෑ. ආර ගොඩ ගත්ත තාම කුණුවේ තියෙන මිනිය සේමන් ගත්තා. සේමන් ගන්නකොට මූ දැකලා මාසෝල. වලස් ඔළුවක් තියෙන ඇඟ පුරා හෝම තියෙන සුපුන් දැකලා. දැකලා. දැකම බුදු අම්බෝ කියාගෙන මොන මාසෝලට තියෙන බෑ බං ඔය මාසෝල දැක්කොත් එහෙම. දුවල ගිහිල්ලා ගොඩ වෙලා. ඒ වෙලාවේ ඉඳන් මූ බයි වේවුලන තස්ත වෙලා. වතුර ටික මතුරල පෙව්වට පස්සේ පොඩ්ඩක් සමනේ වුණා. ඉල්බටයි ඌරත්තිකර අපිට මෙහෙන්න බෑ. අපි කොල්ලව ගොඩ දාලා පුළුවන් තරම් ඉක්මනට මේ අපි අපේ ගමට බලා යන් යන්න. එතන අපේ ගෙවුළු කලබල වෙනවා කියලා මොකද්ද මේකට මහත්යෝ කර මං කිව්වා නූල් මං නූලක් හදලා දෙන්න කහ ටිකක් ගාලා හඳුන් ටිකක් ගාලා නූලක් හදලා ඔය ගෝඩිම්බර දැහැනේ මතුරාට හොදට මතුරල දාපන් ඒක හරියනවා කියලා. පාසල් ගෝලි බ්‍රදහරි බිනමතුල් දුන්න මන් දැම බුද්ධාදී රත්නත්‍රේ අනුභවෙද්ද සිවරන් දෙවුරුන්ගේ අනුභවෙද්ද ඔඩිසලන් රේද්‍රයාගේ අනුභවෙන් අදත් මා විසිබ්බසේ කියලා මං කිය කටබෑඩි කියලා දැම්ම බෙල්ලට මං කිව්වා අපි යන මෑන් අපිට බෙහින්ට බෑ දවතුලක් යනකම් කොල්ලව එහෙම තනි පංගලිමේ යවන්න එපා ඉර බස්ලා වේලාවට ඉර බුදුන් වේලාවට යවන්න එපා ගෙදර තියාගෙන ඉන්න. ඒ වගේ ගන්තොට පැන්තොට පාළු කඩ බණ්ඩියක් සෝප් පිටියක් වෙල්ලෙලියක් මිනියක් දවදාන තලඟට එහෙම යවන්න එපා. ඒුණොත් එහෙම ඉතින් වාට සිද්ධ වෙනාට මහගහට යන්න. එහෙම නැත්නම් මේක මේ ඇති. එලා පේන්න වෙන්න අපේ වැඩිwidetildeට ගන්න. විදිහ තමයි කතාව අවසන් වෙන්නේ. අපිට කතාව රචනා කරලා දුන්නේ මාරි මදනායක, නිෂ්පාදනය ශානිකා තරංගණීගෙන් වගේම කසුන් ඒ වික්‍රමසිංහගෙන්. ඔබට කතාව කිව්වම මම ලහිරු ජයවර්ධන භාරති මහත්මයාත් එක්ක මැදිරිය සිටමින් අපට සහයෝගය ලබා දුන්නා මිෂා නමරසිංහ. නිෂ්පාදන අධීක්ෂණයේ චරිත හසන්තගෙන් සෝදායක සුවබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. කෙම්මුර අඩවිය.